Lak Derana පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. මේ රටේ 20යි 22 වර්ෂය කියන්නේ මේ රටේ ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් මහා දැවැන්ත ව්‍යාකූල තත්ත්වයන් වලට මුහුණ දුන්න වර්ෂයක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට ඒ ආර්ථික සමාජීය දේශපාලන දැඩි පීඩනයට ලක්වෙච්ච මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුව කරන්නේ කවුද, විපක්ෂයේ ඉන්නේ කවුද, ජනාධිපති රනිල් වික්‍රමසිංහද, සජිත් ප්‍රේමදාසද, අනුර කුමාර දිසානායකද, නැතිනම් සංජීව එදිරිමානද, තිස්ස කුට්ටියාරච්චිද කියන කාරණාව නෙමෙයි මේ අවස්ථාව වෙනකොට ජනතාවගේ ඇස යොමු වෙලා. ජනතාව බලන්නේ මේ පත් වෙලා තියෙන පීඩණයෙන් ගොඩේම සඳහා වර්තමානයේ ජනතාව බලය ලබා දුන් ආණ්ඩුව සහ විධායක ජනාධිපතිවරයා මේකට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව තමයි රටේ ජනතාව බලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි, ප්‍රජාතන්ත්රවාදය මේ රටට ආපු දවසේ ඉඳලා නිදහස ලැබුණු දවසේ සිට අපේ රටේ විවිධ ආණ්ඩුවලට විවිධ අභියෝගාව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ යුද්ධය නිම කිරීම සඳහා ගත්ත උත්සාහය, ඒ කාලේ මේ රටේ වැය බර සහ ඒ කරපු විහිදන් තත්ත්වයන් පිළිබඳව අපි අමුතුවෙන් කතා කළ යුතු නැහැ. ඒ නිසා විවිධ අවස්ථාවල, එක පැත්තකින් සුනාමිය ආපු අවස්ථාවල, ඒ වගේම දේශගුණික විපර්යාසයන් ආපු අවස්ථාවල, ඒ වගේ තමයි ගිය වසර වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා විශාල ප්‍රශ්න ගණනාවකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්නේ. එතකොට ආණ්ඩුවක් විදියට අපිට බෑ විපක්ෂයේ වගේ මේකට කංකෙන්දිරි ගාලා කෑකෝ ගගා කතා කර කර වෛරයේ ක්‍රෝධයේ පතුරවලා ජනතාව අතරට ගිහිල්ලා අඬන්න පුළුවන් කමක් අපිට නැහැ. සා අපිට රටේ ජනතාව වගකීමක් දීලා තියෙනවා, විශේෂයෙන් විධායක ජනාධිපතිවරයාට වගකීමක් දීලා තියෙනවා. ප්‍රශ්න තියෙන තැනින් නැගිටින්න වැඩපිළිවෙල මොකක්ද කියලා තමයි හැම වෙලාවෙම අපි ආණ්ඩුවෙන් අහන්නේ. ඒ නිසා මම හිතන්නේ වඩාම සුදුසු වැඩපිළිවෙල මේ වෙලාව විශාල ඩොලර් අර්බුදයක් එක්ක තමයි අපි මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ. මම හිතන්නේ වඩා වැදගත්ම සහ තීරණාත්මක මොහොතේ තමයි අපි IMF එකට යන්නේ. දැන් අපිට IMF එකේ මූල්‍ය සහයෝගය ලැබිලා සංජීව මන්ත්‍රීතුමා කියපු විදිහට මේක ණය පාසුකම්ක් විතරක් නෙවෙයි, අපි ලබා දුන්නු ව්‍යාපෘතිය සඳහා අවසර ලැබිලා මේකේ යම් යම් ක්‍රියාමාර්ගයන් වලට අපිට නැවෙන්න සිදු වෙනවා. ඒක සම්පූර්ණ මම විග්‍රහ කරන්න යන්නේ, ඒකට සුදුසු ඒ දැනුම තියෙන පුජ්‍යල කණ්ඩායම් රට තුල ඉන්න නිසා. මට මේකේ අනිත් පැත්ත තමයි කියන්න තියෙන්නේ, මේ දැන් අපි දැන්වත් මේ පක්ෂ පාට ජාති වලට බෙදලා කෑකෝ ගහ ගන්නවා වෙනුවට ඡන්ද තියන්න කී කියා පාරේ කෑ ගහනවා වෙනුවට මොන ක්‍රමයකින් හරි බලය නැති විපක්ෂයේ බලය අල්ල ගන්නවා වෙනුවට බලයේ තියෙන ආණ්ඩුව ආණ්ඩු බලය රක ගන්න බලනවා වෙනුවට මං හිතන්නේ වැදගත් වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සියලු දෙනාම එකට ඒක රාසි වෙලා. දැන් මේ අපේ රට අලාභදායි රටක්, ආර්ථික වශයෙන් කඩා වැටලා තියෙන රටක්, මානසික වශයෙන් කඩා වැටලා තියෙන රටක්. විශේෂයෙන් උදාහරණයක් ගත්තොත් මේක වහලයක් නැති ගෙයක් හා සමාන. දැන් අවුවට තෙමෙන, වැස්සට වේලෙන, සුළඟට පාවෙලා යන තැනකට අපි ඇවිල්ලා තින්. ඒ නිසා අපි පළවෙනිම දේ තමයි මේකේ වහලය සකස් කරගෙන ඉන්න හිටින්න පුළුවන් තැනක් හදාගන්න. ඒ නිසා ඒකට කිසි කෙනෙක් විකල්ප යෝජනා කරන්නේ නැහැ. IMF එකට යනකොට ඒකට අවලාද කරනවා මිසක් කකුලෙන් අදිනවා මිසක් ඒගොල්ලෝ විකල්පීය යෝජනාවක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම විපක්ෂය. විපක්ෂයක් ඉන්න ඕන චෝදනා කරන්න විතරක් නෙමෙයි විකල්ප යෝජනා දෙන්නේ. ඒ නිසා දැන් හොඳම යෝජනාව තමයි මේ වෙලාවට ගැලපෙන යෝජනාව තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මේ ලැබෙන ණය මුදලත් එක්ක ආණ්ඩු විදිහට අපිත් උද්දාමයටපත් වෙනවා වෙනුවට අපිත් මේකට සැලැස්මක් දීලා තමයි කටයුතු කරගෙන යන්නේ. අන්නේ සැලැස්මේදී මම විශේෂයෙන්ම ඉල්ලන්නේ විපක්ෂ ආදරණීය සහෝදරවරුන්ගෙත්, මේ රටේ ආදරණීය සමස්ත අම්මලා තාත්තලාගෙනුත් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. දේශපාලඥයාට විතරක් කැපකිරීම කරන්න කියනවා නම්, රාජ්‍ය සේවකයාට විතරක් කැපකිරීම කරන්න කියනවා නම්, ව්‍යාපාරිකයාට විතරක් කැපකිරීම කරන්න කියනවා නම්, ජනතාවට විතරක් කැපකිරීම කරන්න කියනවා නම් වැරදි. අපි සියලු දෙනාම එකට කැපකිරීම කරලා එකට අත්වැල් බැඳගෙන අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා කියන විශ්වාසය තියෙන නිසා අපි පාර්ලිමේන්තුවේදී මම ඊයේ දවසෙත් මේ කතාව කිව්වා. හැම කෙනාටම වගකීම් දරන්න ඕන අවස්ථාවක් මේක. ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුන්ගේ සිට පසුපෙළ මන්ත්‍රීවරු දක්වා සියලු දෙනාම වගකීම් කොටසක් අරගෙන ඉෂ්ට කරන්න ඕන අවස්ථාව. මම අදත් යෝජනා කරනවා අනුර කුමාර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිවරයා. මම විශේෂයෙන්ම කියන්නේ මේ අනුර කුමාර මන්ත්‍රීතුමාව හඳුන්වනකොට මේ හැම කෙනාම අමතක වෙන කාරණාවක් තමයි, අමතක කරපු කාරණාවක් තමයි 75 වසරක සාපයක් ගැන කියනකොට මේ රටේ හිටපු කැබිනට් එකේ නියෝජනය කරපු කෘෂිකර්ම ඇමතිවරයෙක් තමයි අනුර කුමාර දිසානායක. ඒ නිසා මම විශේෂයෙන් මේ නමත් එක්කම කියනවා මේ රටේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයා. මම නැවත වතාවක් යෝජනා කරනවා ඔබතුමාට හැකියාවක් තියෙන යම් වගකීමක් ආණ්ඩුවට ආවෙ නැති වුණාට කමක් නැහැ. වගකීමක් අරගන්න. ඒ වගකීම මාසයෙන් දිෂ්ඨ කරන්න පුළුවන්, මාස 6න් දිෂ්ඨ කරන්න පුළුවන්, අවුරුද්දෙන් දිෂ්ඨ කරන්න පුළුවන් නම් අන්න ඒක ඔබ කලපුරුද්දක් විදිහට මේකේ වැඩ කරලා පෙන්නන්න. පළපුරුද්දක් විදිහට මේකේ වැඩ කරලා පෙන්නන්න. අනුර කුමාර දිසානායක පිළිබඳව අපිට තියෙන දෙකපුරුද්දක් විතරයි. කතා කරනවා, ඒක ඊටාම සුන්දරයි. අපිටත් මයික් ටික දුන්නම, වේදිකාව දුන්නම කතා කරන්න පුළුවන්.
හැබැයි පොළවේ යථාර්ථයක් බවට පත් කිරීමේදී ප්‍රායෝගික ගැටලු තියෙනවා. සුරංගනා කතා කියන්න ලේසි, රාජ්‍ය පාලනේ ඒ තරම් සුරංගනා කතාවක් නෙමෙයි කියන කාරණාව අනුර කුමාර් දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට කියන ගමන් මම අදත් යෝජනා කරනවා ඇත්තටම අනුර කුමාර් දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට දෙන්න එක්කෝ ඇමතිකමක් බැරි නම් මම ඊ යෝජනා කරා වගේ අපේ රටේ උපාගමතිකම් දෙකක් හදන්න පුළුවන් ක්‍රමවේදයක් ගේන්න පාර්ලිමේන්තුවට. ඔච්චර වැඩකරුවෙක් නම් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර් දිසානායක දෙන්න මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයක් උපාග්‍රාමාත්‍ය ධූරයක් එතුමාට වැඩ කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා මොන ක්‍රමෙන් හරි එතුමාට අපි ආරාධනා කරනවා ආණ්ඩුවට නාවට කමන්නේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා මේ වසරක වැඩපිළිවෙල රට ගොඩදාන වැඩපිළිවෙලට ඒකාබද්ධ වෙන්නේ කියන ඉල්ලීම කරන ගමන්, ඒ වගේම මම අදත් කියනවා විපක්ෂ නායකතුමය ඇතුළු විපක්ෂයේ ඉන්න සියලු කණ්ඩායම් වලට ඔබට හැකි මට්ටමින් මේ වැඩපිළිවෙලට දායක වෙලා පළවෙනි දේ තමයි අපි රට ගොඩ ගන්න එක. ඒ රට ගොඩ ගන්න යනකොට මම දකිනවා මේ අවට දේශපාලනයට සම්බන්ධ විවිධ වෘත්තීය සමිති, විවිධ සංගම්, විවිධ ශිෂ්‍ය සංගම්, විවිධ ජන කොට්ටාස. මතක තියාගන්න ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ විතරක් නෙවෙයි. මේ රටේ විධායක ජනාධිපතිවරයා කියන්නේ පොහොට්ටුව නියෝජනය කර එහෙම නැත්නම් අලියා ලකුණු නියෝජනය කරන ජනතාව විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය ඇතිකරු ජනාධිපති. මේ රටේම ජනාධිපති. මේ රටේම ආණ්ඩුව අපි කරන්නේ. ඒ නිසා මේ සමස්ත රටේ ආණ්ඩු කරනකොට ජනතාවගෙනුත් අපි ඉල්ලනවා, වෘත්තීය සමිති වලටත් ඉල්ලනවා, විවිධ සංගම් වලින් අපි ඉල්ලනවා. මේක තනියෙන් අපිට කරන්න බෑ. එක පැත්තකින් රට IMF අරමුදලත් එක්ක ණය මුදලත් එක්ක යම් වැඩපිළිවෙලක් සකස් කරන්න හදනකොට එතනටත් යන්න නොදී කකුලෙන් අදිනවනම් විශේෂයෙන් මම ඊයේ දැක්කා ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ගණනාවක්. මම ඒකට සම්බන්ධ වෙලා ඉන්න පුජ්‍යලීන්ගේ නම් කියන්න කැමති නෑ. මොකද ඒ තරම් මේ රටේ කතා කරන්න කැමති නම් කීපයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අය නැවත පාරට ඇවිල්ලා ඒ පැත්තෙන් වැඩ වර්ජන ටික කරනකොට, අනිත් පැත්තෙන් පාසල් ටික වහලා අහිංසක පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නතර කරනකොට ඇයි මේ වේදනාව දැනෙන්නේ නැත්තේ? ඒ නිසා ඒ වගේම තමයි සමහර වෛද්‍යවරු සෞඛ්‍යංශයේ නියෝජිතයින් සමහර අය අපි දැක්ක රෝගීන්ව බිල්ලට තියාගන්න. ඒ නිසා අපි බොහොම අත් දෙක එකතු කරලා වැඳලා බොහොම පැහැදිලිව කියන්නේ රෝගීන්ව බිල්ලට අරගෙන මෙරටේ මතු පරපුර මෙරටේ අනාගතේ බාරගෙන ගන්න ඉන්න ආදරණීය රත්තරන් දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට තියන්නේ නැතුව, පාසල් ගුරුවරුන්ව පාවිච්චි කරන්නේ නැතුව, මෙරටේ විවිධ අංශවල ඉන්න මෙරට ක්‍රියාත්මක කරන යාන්ත්‍රණවල ඉන්න කොටස් පාරට බස්සලා රට අඩපණ කරන්නේ නැතුව තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නවා නම් හොඳයි කියන කාරණාව තමයි අපි යෝජනා කරන්නේ. ඒ වගේම තමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් හදවත් රෝගියෙක් ඉන්නවා නම් හදවත නතර කරලා සැත්කම කරන්න බැහැනේ. හදවතේ ක්‍රියාකාරීත්වය යනාතරේ තමයි ඒ විශේෂඥ වෛද්‍යවරයා හදවත් සැත්කම කරන්නේ. ඒ වගේ තමයි මේ රට දුවන ගමන් ඕන මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා. පාසල් ටික වහලා නම් පාසල් වල ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ ගුරුවරු ටික. රෝගීන් අපේට තියලා රෝහල් ටික වහලා ඒක උගසට තියාගෙන නම් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නේ විසඳා ගන්න හදන්නේ. සමහර වෘත්තීයවේදීන් තමන්ට අදාළ අංශයන් වල ඉන්න පුජ්‍යලින්ස රටේ ජනතාව උගසට තියලා නම් ඒ ව්‍යාපාරික ස්ථාන වහලා නම් ඒ ආයතන වහලා නම් තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හදා ගන්න බලන්නේ. මම හිතන්නේ නැවතත් මේ රටට අපිට නැගිටින්න ලෝකයේ සෑම රටක්ම වේගෙන් නැගිටලා යන වෙලාවේ අපේ රට මොකක්ද කරන්නේ? ආගමික වශයෙන් බෙදෙනවා, ජාතීන් වශයෙන් බෙදෙනවා, දේශපාලනික වශයෙන් බෙදෙනවා, විවිධ මතවාද තුල බෙදෙනවා. බෙදීම් ඇතිවීම තුල අපි පහළට යනවා මිසක් අපිට කවද්ද මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් කියලා ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ලැබුණේ අපිට හොඳ අවස්ථාවක්, අවසන් අවස්ථාවක්. මේකේ වාසිය රනිල් වික්‍රමසිංහ මහත්තයාටද යන්නේ, මේකේ වාසිය ආණ්ඩුවටද යන්නේ, මේකේ වාසිය සජිත් ප්‍රේමදාස මහත්තයාද ගන්නේ, මේකේ වාසිය අනුර කුමාර මහත්තයාද ගන්නේ කියන කාරණාව රටේ ජනතාවට වැදගත් නෑ. මේ පුජ්‍යල චරිත සියල්ලම අමතක කරලා මේ සමස්ත ක්‍රියාදාමයේ වාසිය මේ රටේ අනාගත දූදරුවන්ට දෙන්න ලැබුණු හොඳ අවස්ථාවක් නිසා අපි සියලු දෙනා මේකට ඒකාබද්ධ වෙලා යන වැඩපිළිවෙලකට කවුරුත් එකතු වෙලා වැඩ කරමු කියන ආරාධනාව කරන ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්.